आई बोवन वो बोल हेमोम चित्रा दिन डास आई थे अरे चित्रा दिन डास आई मैं भी ना कोटे वो लाटे चित्रा दिन डे बैक ये ला हिता गंड संपूर्ण एम्म मर्डे चित्रा दिन डे बैक समाहराय ट पुलुआंग में ना पुलुआंग समाहराय ट बैरी में ना पुलुआंग समाहराय ट टिका पुलुआंग में ना पुलुआंग समाहराय ट गोड़ा पुलुआंग में ना पुलुआंग हरे अपि दंग ये वा उक्कुम आमतक करूं आमतक करा ला අද මං කියන දේ පොඩ්ඩක් ඔයාලගේ හිතට ඇතුල් කරගන්න බලන්න. ඊට පස්සේ ඔයාලට තේරෙයි මොකද්ද මම මේ කියන්නේ. මොකද්ද මෙයා මේ කියන්නේ කියලා ඔයාලට යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙයි. රයිට්. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ ඇඳලා තියෙන්නේ අඟුරු වලින් කියලා. හරි. මේ ඇඳලා තියෙන්නේ අඟුරු වලින්. එතකොට මේ සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර ඇතුළත තියෙති ඇඳ चित्र सामान्य अभी इंग्रीडियंट किए ना अभी चाकोल किए लगे ना हरे मामा वो एक लंड किए लगे ना दाने चित्रक निर्माणे करांडे मुकद्दे विन्नो ने बालंड मटे अतोस्सांडे बाइसिकल या एकापार्ट पैदबुकाट्टी सामान्य बाइसिकल एट नेग गमां पैदगन किए बुकाट्टी अतोस्सांड अरे कदने ओयाल हेमकिनाम बैसीकल पदीन पुर्दे नगला कौर हरि अलगन हरी ने आधार क्रोध दिख भाविता कर लारी कौर हरी उगन्नला हरी ने तमम पुर्दुला हरी कोम कोमारी वैटीला तुआल विला एक एक देवल विला तमय ओयला बैसीकल पदीन पुर्दूने दम्मट पेन्नंड अतौसंड बाइसिकले हैंडल लेक अतेरला एन कट्टी हरी ओय गोल्लांड पुलुवां बाइसिकले हैंडल लेक अतेरला एन एतकोट मेतन बाइसिकले हैंडल लेक अतेरला यन्न पुलुवां अयत् इन्नवा हैंडल लेक अल्लगेन यन्न पुलुवां अयत् इन्नवा पोल्ले यटिन दाला पदिन्न पुलुवां अयत् इन्नवा बाइसिकले तल्लु करगेन यन्न पुलुवां अयत् इन्नवा समहार आयट बैसीकल हेडल कपंड तेरेन्नति इन्न सामान्य कल्पना कर बल ओ हेम के नाम इन्नो हर मेतन तो कोट पोड़ा तिन्नो एक वसर इन्नो अद इन्नो एक वसर तिन्नो हर एक वसर इन्नो योट दुलावसर दक्वा इन्नो सह वेडी और पण हेट दक्वा मेतन इन्नो मम अद वैगोल कील अदे एक वसर और हेट दक्वा वयस्परतरे बेदे तुरव ओणम के लेसियन तेरूंगंड बुलवा सह मुल चित्रकलाव मेन मेकाई वेन्डोणिकीन दे पेहदिलीव तेरूं कर लिंडाई मम्मी हदने तेरन बासावें सह तेरन सिंगले हरे बलम अभी चित्रांद मूलिकवम अवश्यवें मनोवाद की मम अलु पेपर का भाविता करना मे वेडेट मे पेपर के इवर में वाला चित्रा दिंड पुड़वांग विला दिया बल राइट मैं पेंसल अप वच मुखद पेंसल तमाय चित्रा दिंड सामान्य इश्रोम हुरुकरण आयुधे सामान्य अभी पेंसल अल्लगान क्रमे अत्यन मे पेंसल अभी हिरकरला अल्लगान्ने ये वगेम अत्तियागेन एबीगेन अत्त हिरकरगेन चित्रा दिंड बेरिनिसा अत हेम वेलेम दूवन विधि तमाय तीयन नोने अपट अत निधासे
අඳින්න පුළුවන් වෙන්න ඕනේ. නිදහසේ අඳින්න පුළුවන් වෙන්න නම් පැන්සල පුළුවන් තරම් සැහැල්ලුවෙන් අල්ල ගන්න ඕනේ. රයිට්. අපි බලමු චිත්‍රයක් අඳින්න මොකද්ද වැදගත්ම දේ. ඔයගොල්ලෝ S2 පියාගන්න සේරම. S2 පියාගෙන දැන් ඔයාලා රෑ දර්ශනයක් කල්පනා කරන්න. රෑ ඔයාලා කාමරේ රෑ රෑ ඉන්නවා. ඉන්නකොට මොකද්ද ඔයාලට පේන්නේ? ලයිට් ඕෆ් කරලා. දොර ඇරලා එළියට ගියපුවාම තන්නිකරම කරවලයිනේ. එතකොට කරවල වෙලාවේ ඔයාලට මොකුත් පේන්නේ නැහැ. එතකොට ඔයාලා පාන්දර නැගිටලා එළියට යනකොට ඔයාලට සමහරලාට පේනවා ඇති 4ට 3ට 4ට විතර එළියට ගියපුවාම 4ට එළි වීගෙන එනකොට පොඩ 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 පේන්න ගන්නවා. පේන්න අරන් එන්න දවල් වෙනකොට අපිට හොඳට පේන්න ගන්නවා. ඒ කියන්නේ එළිය අඳුර තමයි අපිට පේන දේවල් හැම දෙයකම වැදගත්ම දේ. එහෙනම් චිත්‍රයක් අඳින්න අපිට එළිය අඳුර අනිවාර්යයෙන්ම වැදගත්. රයිට්. අපි එහෙනම් බලමු මේ එළිය අඳුර කොහොමද අපි චිත්‍රයකට මතු කරන්න කියලා. ඉස්සරෝම මෙන්න මේ වගේ පැන්සල මේ වගේ තමන්ට අඳින්න පුළුවන් උපරිම අඩු තමන්ට අඳින්න පුළුවන් උපරිමෙන්ම ලයිට් එක නැත්තම් අත උස්සලාම අඳින්න පුළුවන් ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒ වගේම අත තද කරලා අඳින්න පුළුවන් ඩාර්ක්ම ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ෂේඩින් කියලා කියනවා අපි මේකට. ෂේඩ් කරන්න. ඒ කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට. අඩු එකෙන් පටන් අරන් උඩරිම අත උස්සලා පටන් අරන් අත තද කරලා වැඩි එකට. මේක තමයි ප්‍රධානම අවශ්‍ය දේ චිත්‍රය නිර්මාණය. ඊට පස්සේ අපි බලනවා මේක තදට පටන් අරන් අඩුවෙන් ඉවර කරන්න පුළුවන්ද කියලා. මම ඔයාලට කිව්වා කොළ කෑල්ලකුයි පැන්සලකුයි විතරයි මේ දේශනෙට අරන් එන්න ඕන කියලා. රයිට්. ඔයාලා බං අතේ තියෙන කොළ කෑල්ල පාවිච්චි කරලා පැන්සල අරගෙන තද එකේ ඉඳලා අඩු එකට ඩාක් ඉඳලා ලයිට් වෙන්න සෙට් කරන්න. දැන් පොඩ්ඩක් කරලා බලන්න මම දැන් මේ කියපු දේ. හැබැයි මේක කරද්දී අත මෙහෙම කොලේට තද කරගන්න එපා. අත කොලේ තියන්න එපා. අත උස්සලා පැන්සල විතරයි කොලේ ගෑවෙන්න පුළුවන්. ඔයාලට මේක එකපාරට කරන්න අමාරුයි. මොකද අත හුරු නැති නිසා මේක ටිකක් කරන්න ඔයාලගේ අත හොඳට මේ අතේ තියෙන මස් පිඩු මේකට හැඩ ගැහිලා ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් විදියට අත හැඩ ගැහෙනවා. ඒක තමයි පුරුදු වෙනවා කියන්නේ. මේක එකපාරට කරන්න අමාරුයි. රයිට් දැන් ඔයාලා කරපුවා ටික පෙන්වන්න බලන්න මට. හරි, බොහොම හොඳයි. දැන් මට ඔයාලගේ අඩුපාඩු ටිකක් පේනවා ඔයාලා කරලා තියෙන දේ. මම කියන්න. දැන් ඔයාලගේ දියා ඔයාලා ඇඳලා තියෙන දියා එක හොඳට බලන්න ඇඳගෙන තියෙන ඔයාලා මේක කරන්න ගියපුවාම සමහර අයගේ මෙහෙම ඩාක් එකෙන් පටන් අරන් ලයිට් කරන්න හදනකොට මෙන්න මේ වගේ වෙලා තියෙනවා. සමහර අයගේ ඩාක් එකෙන් පටන් අරන් ලයිට් කරන්න හදනකොට මෙහෙම වෙලා. මොකද මනස වැඩ කරන්න හිමීට වැඩ කරන්න ගන්නවා අඩු වෙනකොට. නේද? බලන්න හොඳට තමන්ගේ වැරද්ද තියෙනවද කියලා. නේද? සමහර අයගේ එක එක විදියට සමහර අයගේ ඩාක් එක විතරයි ඉවර වෙනකම්ම තියෙන්නේ. එකම විදියට පාට වෙනස් වීමක් නැහැ. නේද? සමහර අයගේ මේ පටන් ගත්ත තැන ඉඳලා මෙතෙන්ට යනකම්ම එක විදිය. එහෙම වෙන්නත් බෑ. එහෙනම් මේක දෙපැත්තේ ඉරි දෙක සමාන්තරව තියෙන්න ඕනේ මෙන්න මේ විදියට.
සමාන්තරව තියෙන්න ඕනේ අඩු වෙන්න බෑ චූටි වෙන්න බෑ එළිය වැඩි එකේ ඉඳලා අඩු එකට ෂේඩ් වෙලා තියෙන්න ඕනේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඔයාගේ හැකියාව කොතනද තියෙන්නේ කියලා චිත්‍ර අඳින්න මම අද ඔයාලට චිත්‍රයක් අඳින්න කියලා දෙන්නේ පන්සල අඳින්නේ මෙහෙමයි ගෙවත්තක් අඳින්නේ මෙහෙමයි පල්ලිය අඳින්නේ මෙහෙමයි ඉස්කෝලයක් අඳින්නේ මෙහෙමයි කියලා මම ඔයාලට කියලා දෙන්නේ මම ඔයාලට කියලා දෙන්නේ මූලිකවම චිත්‍ර අඳින්න මොකක්ද අවශ්‍ය වෙන්නේ ඒ දේ ඉගෙන ගත්තොත් ඔයාලා හරියට ඕනම චිත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා රයිට් මේකට අපි කියනවා ෂේඩින් නැත්තම් එළිය අඳුර මතු කිරීම කියලා මම ඔයාලට චිත්‍ර නිර්මාණය කරනකොට මේ දේවල් ඔක්කොම එකතු කරලා කියලා දෙනවා තමහර විට දැන් මේක ඔයාලට එකපාරට කරගන්න බෑ අතාරින්න එපා කොළ අරගෙන කොළ ඉවර වෙනකම් බණී සමායට අම්මලා බණී කවුරු හරි බණී කොළ ඉවර කරන්න එපා කටු ගන්න එපා කියලා ඒක නෙමෙයි කවුරු බැන්නත් කමන්නේ ඔයාලා පැන්සලක් අරගෙන ඉවර වෙලා මේ වගේ අත හුරු වෙනකම් හොඳට වෙන චිත්‍ර අඳින්න යන්න එපා ෂේඩින් කරන්න පටන් ගන්න ෂේඩින් කරන්න පටන් ගන්න මම මේ කිව්ව විදිහට සමාන්තරව එනවද කියලා බලලා සමාන්තර එනවනම් ෂේඩින් කරන්න පටන් ගන්න රයිට් දැන් ඔයාලට මේ මම කියලා දුන්න දේ තේරුණාද තේරුම් නැති අය ඉන්නවනම් අත උස්සන්න රයිට් මට එදෙන ඔක්කොටම තේරෙනවා රයිට් එක වසරයකටත් තේරෙනවා වැඩිහිටිය අයටත් අනිවාර්යයෙන්ම මම මේ කියපු දේ තේරෙනවා හරි අපි බලමු චිත්‍රයක් අඳින්න මේක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි කලර් එකෙන් ඇඳවත් පාට වලින් ඇඳවත් පැන්සලෙන් ඇඳවත් නැත්නම් කළු සුදුවට ඇඳවත් කොහොම ඇඳවත් මේ එළිය අඳුර මතු කිරීම කියන එක අත්‍යවශ්‍ය සාධකයක් රයිට් අපි දැන් බලමු දෙවෙනි සාධකය මොකක්ද කියලා චිත්‍රයක් අඳින්න අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට රවුමක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ චිත්‍රයක් නිර්මාණය කරන්න රයිට් කොහොමද රවුම අඳින්නේ අත හිර කරගෙන නෙමෙයි මෙහෙම තද කරගන්නේ අපි අත උස්සලා ඉස්සරල වගේම මෙන්න මේ විදියට රිලැක්ස් එකේ මෙන්න මේ විදියට පුළුවන් තරම් පැන්සල උස්සලා තමන්ට විතරක් පේන්න ඇඳගත්තනම් ඇති දැන් මේ රවුම අඳිනකොට මෙහෙම එකපාරට අඳින්න එපා මේක වැරදි තේරුණාද එකපාරට මෙහෙම අඳින්න එපා එතකොට අත තද කරගෙන මෙහෙම අඳින්නත් එපා එතකොට අඳින්න පුළුවන් මේ අතේ යන්න පුළුවන් දුරට විතරයි රවුම අඳින්න පුළුවන් අත උස්සලා තමන්ගේ අත පුළුවන් තරම් මෙන්න මේ විදිහට අත දුවන විදිහට පුළුවන් තරම් මූ කරලා ඉවර වෙලා මෙහෙම පැන්සල මුද්දට මේක දිගේ දුවවලා පුළුවන් තරම් ලයිට් එකට අඳින්න එක පාට මෙහෙම තදට අඳින්න එපා අනිත් එක පොඩි දරුවෝ හොඳට මතක තියාගන්න කවදාවත් ඉරේසර් එකක් භාවිතා කරන්න එපා මෙන්න මේ චිත්‍රය නිර්මාණය කරනකොට මේ රවුමක් අඳිනකොට ඉරේසර් එකක් භාවිතා කරන්න එපා इरेसर अभी भाविता करते चित्रांदन अभी भाविता करे पेनसल हरी पिंसल हरी तिंता हरी मनोहरी भाविता करो अपट मक मका चित्रांदीन बे एन सभी इरेसर का पाविच करे इरेसर का पाविच करणवा एक पेनसल लिंग अंदीन विनम अपट एलियांद्र पोड मतुकर गंडी पेनस मे इरेसर का भाविता करना रईट डे विधिट एंट पेना एक राउ मक ट्राई कर ला दिन हाँ रे होंदा देंगे भी बाल मु वही गोल्लो ऐंदला तीन राउ मुले वैर दी समाहरा आया मेरे का तादोया टा ऐंदला तीनो मेरे वाके तादा कर ला ऐंदला तीनो समाहरा आया बित्तरे वाके विला दीनो इत्ता कोटे පුතේ ඔයාලට තේරෙන්න ඕනේ මේ රවුම අඳිනකොට වැරදුනාට කමන්නේ
ඔයා හිතන්නකෝ පළවෙනි පාර අඳිනකොට මෙහෙම පැත්තකට ගියා කියලා දැන් ඔයාලා මේක වැරදුනා කියලා වෙන රවුමක් අඳින්න යන්නේ නැහැ මේකම හදන්න පුළුවන් හින්දා තමයි අපි මේක පුළුවන් තරම් ලයිට් එකට අඳින්නේ ඒ කියන්නේ සැහැල්ලුවට අඳින්නේ එහෙනම් මේක අපි වැරදිලා තියෙන්නේ කොතනින්ද මේ පැත්තට වැඩියෙන් ගිහිල්ලා තියෙනවා නේ පුතේ මේ පැත්තට වැඩියෙන් ගිහිල්ලා තියෙනවා එහෙනම් මම කරන වැඩේ මේ පැත්තට වැඩියෙන් ගිහිල්ලා තියෙනවා නම් චුට්ටක් අඩු කරලා මේක හරියන පැත්තට මේ ටික අමතක කරලා දාලා මකන්න යන්නේ අපි ඒක අමතක කරලා දාලා මෙන්න මේ විදිහට අඩුපාඩු ටික හදලා අපි මේක රවුම් කරගන්නවා මේ අත කොලේ ගාවන්නේ පුළුවන් තරම් උස්සලා උඩ තියලා ඔළුවත් කෙලින් කරගෙන තමයි මේ රවුම අපි නිර්මාණය කරගන්නේ මේකත් එකපාරට කරන්න බෑ මේ වැඩෙත් පුතේ ඔයලා කරලා 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 පුළුවන් තරම් රවුම් අඳින්න පුළුවන් තරම් කොළ ඉවර වුණකම් තව කොළයක් අරන් අඳින්න තව කොළයක් අරන් අඳින්න රවුම Tamanට ඕන විදිහට මේ වගේ ලයිට් එකට එනකම්ම හරියට එනකම්ම පුළුවන් තරම් රවුම් අඳින්න රවුම් ඇඳලා ඇඳලා අත හුරු කරගන්න වෙන මොකුත් කරන්න යන්න බෑ එතකොට දැන් මම ඔයාලා ටෙක්නික් දෙකක් කියලා දෙනවා පළවෙනි එක තමයි මේ වගේ ෂේඩින් කරන එක ඒ කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකටයි වැඩි එකේ ඉඳලා අඩු එකටයි අත තද කරලා අඩු කරන එකයි අත උස්සලා අඩු කරලා ඊට පස්සේ අත තද කරලා වැඩි කරන තැනට එනකම් එතකොට ෂේඩ් කරන එකයි මේ රවුමක් අඳින එකයි එතකොට පුතේ මේ හැම චිත්‍රයක්ම නිර්මාණය කරන්න මේ හැම චිත්‍රයක්ම නිර්මාණය කරන්න දැන් මම මේ කියලා දුන්න සාධක දෙක අනිවාර්යයෙන්ම අවශ්‍යයි මෙතන රවුමක් තියෙනවා නේද මේව ෂේඩින් තියෙනවා මේ එළිය අඳුර මතු වෙලා තියෙන හැටි තියෙන මේ ෂේඩින් ෂේඩ් කරපුවා මෙතනත් හැමතැනම රවුම් හොඳට මතක තියාගන්න මේ ලෝකේ පවතින හැම දෙයක්ම එක්කෝ තියෙන්නේ රවුමක් මත එක්කෝ ඉරක් මත එක්කෝ තියෙන්නේ රේඛා මත සිරස් සරි තිරස් සරි රේඛාවක් මත තියෙන්නේ එහෙම නැත්නම් එක්කෝ රවුමක් මත නැත්නම් අඩ අඩ රවුමක් මත ඒ වගේ එක එක හැඩතල වලට තමයි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම තියෙන්නේ එහෙනම් අපිට යම්කිසි හැඩතලයක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ එහෙනම් රවුමක් ඇඳීම අත්‍යවශ්‍යයි චිත්‍ර නිර්මාණය කරනවා නම් එහෙනම් සමහර අය හිතනවා මගේ යාළුවාට චිත්‍ර අඳින්න පුළුවන් පොඩ්ඩක් එයා මට වැඩිය හොඳට අඳිනවා එහෙම එහෙම කියනවා නමුත් පුතේ මෙතනදී ඔයාලා හොඳට තේරුම් ගන්න මේ ක්‍රමවේදය ඔයාලා අත හොඳට හුරු කරගත්තාම ඔයාට තේරෙයි මගේ අත දැන් චිත්‍රයක් අඳිනවා මට පුළුවන් දැන් චිත්‍රයක් අඳින්න මට රවුමක් ඇඳ ගන්න පුළුවන් මට ලස්සනට ෂේඩ් කරන්න පුළුවන් කියලා ඔය දෙක ඔය කාරණා දෙක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි රයිට් අපි චූට්ටක් පොඩි ඉන්ටර්වල් එකකට ගිහිල්ලා විනාඩි 5ක් දෙන්නම් ඒ විනාඩි 5 ඇතුළත ඔය කට්ටිය මේක චුට්ටක් නිර්මාණය කරලා බලන්න මම එනවා පොඩ්ඩක් ඔය කට්ටිය හරියට වැඩේ කරනවාද කියලා බලන්න ඊට පස්සේ අපි ඊළඟට අවශ්‍ය වෙන සාධකයට යමු හරි හොඳයි දරුවනේ එහෙනම් ඔයලා ඔක්කොම ඇඳලා තියෙනවා රවුම සාමාන්‍යයෙන් මට්ටමට පුළුවන් තරම් රවුම ඇද වෙලා තියෙනවා නම් ඔයාලට ඇද වුණාට කමක් නැහැ පුතේ ඇද උනේ කොතනින්ද කියලා හරියට පේනවනම් තමන්ගේ රවුම ඇද වෙලා තියෙන්නේ කොතනින්ද මගේ රවුම මේ මෙතනින් පොඩ්ඩක් ඇදයි මම මේක කෙලින් කරගන්න ඕනේ නැත්නම් ඒක රවුම් කරන්න ඕනේ පොඩි හැඩයක් පොඩ්ඩක් හදන්න ඕනේ කියලා ඔයාලට පුළුවන් ඒක ඇද වෙලා තියෙන තැනින් හදාගන්න. රයිට්. දැන් අපි මේ දෙකම එකතු කරමු. එහෙනම් මම පළවෙනි එක ඔයාලට කියලා දුන්නා ෂේඩින් කරන්න පුළුවන් වෙන්න ඕනේ.
එක සමාන්තර වෙන්න ඕනේ ඒ කියන්නේ අත හුරු කරගන්න තමන්ට ඕන විදියට පුතේ පැන්සලට ඕන විදියට ඔයාගේ අතට ඕන විදියට අඳින්න දෙන්න එපා අත කියනවා මෙහෙම ඇද වුණාට කමන්නේ චුට්ටක් චුට්ට වෙනවා ඒ අතට ඕන විදියට අඳින්න ඔයාට ඕන විදියට අත ලව්වලා ඇඳ ගන්න ඕනේ බයිසිකලයකට පුතේ හැන්ඩල් එකක් තියෙන්නේ බ්‍රේක් තියෙන්නේ මට ඕන විදියට යන්න මට ඕන විදියට කපන්න මට ඕන විදියට නවත්ත ගන්න එහෙම නැත්නම් බයිසිකලයකට ඕන විදියට යන්න ගියොත් ලොකු විනාශයක් වෙනවා නේද ඒ වගේ ඔයාට ඕන විදියට ඔයාගේ අත ලව්වලා වැඩ කරගන්න නම් ඔයාගේ අත හුරු කරගන්න ඕනේ එහෙනම් පුතේ අත හුරු කරගන්නවා කියන එක තමයි දැන් මම මේ ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ මනස මනසත් එක්ක අත වැඩ කරන්න තමයි මම මේ කියලා දෙන්නේ හොඳට මතක තියාගන්න පුතේ මේ දේවල් ඔයාලට මට කවුරුත් කියලා දුන්නේ නැහැ මම මේක හිතින් හිතලා 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 තමයි මේ දේවල් නිර්මාණය කරන්නේ එතකොට ඔයාලට පේනවා ඇති මම ඇඳලා තියෙන චිත්‍ර සාමාන්‍යයෙන් මම ඔයාලට පෙන්නුවා මේ වගේ චිත්‍රයක් මේ චිත්‍රය අඳින්න මම ගොඩාක් මහන්සි වෙලා තියෙනවා කලින් මටත් ඔයගොල්ලන්ට වගේම චිත්‍ර අඳින්න බැරුවයි තිබ්බේ මම මේ දේවල් කරලා 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 තමයි මේ චිත්‍ර අඳින්න පුළුවන් වෙලා මට තියෙන්නේ අත උරු වෙලා තියෙන්නේ මට ඕන විදියට මගේ අත දැන් අඳිනවා මම කවදාවත් චිත්‍රය අඳින්න පුරුදු වෙන්නේ මේ වගේ දේවල් කරලා කරලා තමයි නැත්නම් එකපාරට මම චිත්‍රයක් අඳින්න ගියේ නැහැ එතකොට පුතේ ඔයාලට නැත්තම් දෙමව්පියන්ට ඔයාලගේ අම්මලා තාත්තලාට කියන්න පුළුවන් චිත්‍ර ඇඳලා වැඩන්නේ ඕවා කරලා වැඩන්නේ ඕවා මොනවද ඕවා චිත්‍රයක් ඇඳලා කියලා බෑ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ නැත්තම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ ආටිස්ට් කෙනෙක් වුණාට වැඩක් නෑ චිත්‍ර ශිල්පියෙක් වුණාට හම්බ කරන්න බෑ එහෙම එහෙම හිතන්න එපා මම ඔයාලට කියලා දෙන්නම් චිත්‍රාන්දිනේ වගේ හම්බ කරන්නේ කොහොමද කියලා පස්සේ දැන් අපි බලමු ඔයාලට දැනට ඔයාලා හිතාගන්න මම මේ කරන්නේ ඔයාලට ඉස්කෝලේට නැත්තම් ඔයාගේ ජීවිතේට අවශ්‍ය දේවල් මම චිත්‍රයකින් නිර්මාණය කරන්නේ කොහොමද නැත්තම් තමන්ගේ හිතේ දුණු වෙලාවට නැත්තම් කල්පනා කරන වෙලාවට මට හිතෙනවා මේකක් අඳින්න ඕනි කියලා මට මේ චිත්‍රය නිර්මාණය කරන්න ඕනි කියලා හිතෙනවා එතකොට මම කොහොමද මේ චිත්‍රය නිර්මාණය කරන්න කියලා ඔයාලට පුරුදු වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි දැන් මේ හදන්න right කවුරුත් කෑ ගහන්න එපා. ඔයාලට එපා වෙනවද මේ වැඩේ? බෝරින් වගේද නිකන්? හරි, මීට කලින් මේ වගේ දෙයක් කියලා දීලා දිනවද කවුරු හරි? හරි. කවුරු හරි කැමති නැති කෙනෙක් ඉන්නවා නම් නැගිටලා යන්න පුළුවන්. එහෙම නැත්තම් සද්ද නැතුව ඉන්න පුළුවන්. මම හිතන්නේ ඔක්කොම කැමති මේ වැඩේට ඒකින්ද තමයි පොඩි සද්දයක්වත් නැතුව ඔය කට්ටිය අහගෙන ඉන්නේ right දැන් බලමු අපි මේ දෙක එකතු කරන්නේ කොහොමද කියලා shading කරා රවුමක් ඇඳලා දැන් අපි බලමු මේ දෙක මොකටද මේ ඕන වෙන්නේ කියලා ඇයි මේ රවුමයි මේ shade එකයි ඕන වෙන්නේ මොකටද කියලා අපි දැන් බලමු මම ඔයාලට කියලා දුන්න එළිය අඳුර ගැන පොඩි කතන්දරයක් ඉස්සර වෙලා දැන් අපි බලමු මේ මේ රවුමට එලියක් වැටෙනවා කියලා මෙන්න මේ පැත්තෙන් තමයි එලිය වැටෙන්නේ මේ පැත්තෙන් මේ රවුමට එලියක් වැටෙනවා කියලා අපි හිතමු දැන් ඔයකොල්ලෝ හිතන්න මෙන්න මේක බෝලයක් කියලා මෙන්න මේම මේසයක් උඩ තියෙන බෝලයක් කියලා හිතන්න එතකොට පුතේ මේ පැත්තෙන් එලියක් මෙහෙම වැටෙනවා නම් මේ රවුමට මේක බෝලයක් නම් දැන් ඔයගොල්ලෝ කියන්න මේකට මොකද වෙන්නේ කියලා මේ බෝලෙට එලියක් වැටුනොත් මොකද්ද වෙන්නේ හරි මේ පැත්ත එළිය වැටෙනවා ලයිට් වෙනවා මේ පැත්ත අඳුරු වෙනවා හෙවනල්ලක් මේ පැත්තට වැටෙනවා. right.
දැන් අපි බලමු ඔය මන් දැන් කියපු ටික වෙන්නේ කොහොමද කරගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට මම ෂේඩින් කරන්න ඉගෙනනවා. අපි එහෙනම් මේකේ අඳුරම කොටස පුතේ මෙන්න මේ හරිය තමයි වැඩිපුරම කළුවර වෙන්නේ නැත්තම් ඩාර්ක් වෙන්නේ. අපි බලමු ෂේඩ් කරලා මේක හදාගන්නේ කොහොමද කියලා. අපි මෙහෙම පටන් ගන්නවා. අත ගොඩාක් අද කරන්න. පුළුවන් තරම් සාමාන්‍ය ලයිට් එකෙන් පටන් අරන් අපි මෙහාට යන්න 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 අඩු කරනවා අත උස්සලා ඔයාලට පේනවා ඇති මම අත කොලේ ගාවන්නේ පුළුවන් තරම් අත උස්සලා තමයි අඳින්නේ අත හොඳට දුවනවා කොලේ හැමතැනම අපට පොන්නම් පුළුවන් ඇඟිල්ලෙන් පොඩ්ඩක් මේක පොඩ්ඩක් ෂේඩ් කරන්න right ඊට පස්සේ හැවනල්ල මේ පැත්තෙන් එළිය වැටෙනවා මේ පැත්ත අඳුර වෙනවා මේ පැත්තට හැවනල්ල වැටෙනවා ඒකෙත් මේ පැත්ත ඩාර්ක් වෙනවා මෙහාට යන්න යන්න ලයිට් වෙනවා තවත් රවුමේ අදකුද තියෙනවා නම් පොඩ්ඩක් අපි මෙන්න මේ විදියට ෂේඩ් කරන ගමන් රවුම පොඩ්ඩක් හදා ගන්නවා අපි ඉරේසර් එක පාවිච්චි කරේ නැහැ. වැරදි මැකුවේ නැහැ. සේරම අපි කරේ පැන්සල. වැඩිහිටි ඔයාලට තේරෙනවා ඇති මොකද්ද මේ උනේ කියලා නේද එතකොට සමහර අයට මේක මොකද්ද මේ මේක ලේසියිනේ කියලා හිතෙනවා ඇති පුතේ මේක ටිකක් අමාරුයි පොඩ්ඩක් අත හුරු කරගන්න ඕනේ අත පොඩ්ඩක් රිදෙනවා උස්සලා අඳිනකොට මේ අපේ අතේ තියෙන මස් පිඩු ඒ ඒ විදියට හැඩ ගැහිලා චුට්ටක් එන්න අමාරුයි ඒ නිසා තමයි අත උස්සලා පුළුවන් තරම් අඳිනකොට අත රිදෙන්න ගන්නවා ඊට පස්සේ ටිකක් වෙලා ඇඳලා හොඳට අඳිනකොට අත හුරු වුණාම මේක කරන්න හරි ලේසි වෙනවා ඒකින්ද පුළුවන් තරම් කරලා කරලා හුරු වෙන්න මේ විදියට ඇඳලා ඇඳලා කොළ ඉවර වෙනකම් තව කොළයක් අරගෙන හරි අඳින්න එකපාර කරන්න අමාරු නම් නිතරම මේ වැඩේ කරන්න 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 ඔයාලට තේරෙනවා මට දැන් චිත්‍රයක් අඳින්න හරි රවුමක් හරි හරියට මට ඇඳගන්න පුළුවන් කියලා. right. දැන් ඔයාලට හොඳට තේරෙනවා ඇති කොහොමද මේ රවුම ඇඳේ කියලා සහ මේකට මොකද්ද මම දැන් සිද්ධාන්ත දෙකක් කියලා දුන්නා. ඒ සිද්ධාන්ත දෙකම මේකට එකතු කරලා තියෙන්නේ. නේද? හරි. සෙට් කරා රවුමක් ඇඳා අපි සාමාන්‍ය චිත්‍රයක් බවට මේක පත් කරා ඉරේලියක් මේ පැත්තට වැටිලා මේකේ එතකොට දැන් මේ පැත්තෙන් ඉරේලිය වැටෙනකොට මෙහෙම වෙනවා මට කියන්න බලන්න මේ පැත්තෙන් ඉරේලිය වැටුනොත් මොකද වෙන්නේ කියලා මේ පැත්තෙන් ලයිට් එකක් මේ බෝලේට ඇල්ලුවොත් මොකද්ද වෙන්නේ හරි මේ පැත්තෙන් ලයිට් වෙනවා මේ පැත්තට ඩාර්ක් වෙලා මේ පැත්තට හැවනල්ල වැටෙනවා හැම වෙලේම ලයිට් එකෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි හැවනල්ලක් වැටෙන්නේ
ලයිට් එක එන පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි හෙවනැල්ල වැටෙන්නේ. එතකොට කෙලින් ලයිට් එක වැටුනොත් හෙවනැල්ල මේ පැත්තට එනවා. නේද පුතේ? මේ පැත්තෙන් ලයිට් එක වැටුනොත් හෙවනැල්ල මේ පැත්තට යනවා. මේ පැත්තේ හෙවනැල්ල අඳින්න තරන්න නැත්නම් අපි මේ පැත්තෙන් පොඩියට අඳින්න පුළුවන්. රයිට්. අපි බලමු ඊළඟට සාධකය මොකක්ද කියලා. අනිත් සාධකය තමයි ඔයගොල්ලන්ට චිත්‍රයක් අඳින්න නම් ඉරක් ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ඉරක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඉර අඳින්නේ කොහොමද? මෙන්න මේ විදියට ඉරක් අඳගන්න පුළුවන් වෙන්න ඕනේ. මේකත් අපි එකපාරට අඳින්නේ නැහැ. මෙන්න මේ විදියට අත පොඩ්ඩක් දුවවලා තමයි අඳින්නේ. එහෙනම් ඉරක් අඳින්නත් පුළුවන් වෙන්න ඕනේ. අපි එකපාරට ගත්ත ගමන් තද කරලා පැන්සල මෙහෙම අඳින්නේ නැහැ. අපි ලයිට් එකට පුළුවන් තරම් මෙන්න මෙහෙම මෙන්න මේ පැන්සල උස්සලා මේ මෙන්න මේ විදියට ලාවට ඔන්නෝම අඳිනවා. හරිද? ඉරක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. දැන් පුතේ මෙන්න මේ ඉර ඔයගොල්ලෝ දෙපැත්තේ මාක් කරගන්න මෙන්න මෙහෙම කෙරවල වල දෙකෙන් ඒකත් පුළුවන් තරම් අත උස්සලා තමයි මාක් කරන්න. හරි. දැන් මේ මාක් කරන්න. මෙහෙම මාක් කරනකොට පුතේ අත මෙතෙන්ටත් තියෙනවා මෙතෙන්ටත් තියෙනවා. අත උස්සලා මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. ආය මෙතනක් තියෙනවා. ආය මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. මෙහෙම තියෙනවා. මෙහෙම මෙහෙම දෙපැත්තට අත යවනවා. ඒ යවපුවාම ඔයාලගේ අත හුරු වෙනවා තමන්ගේ ඕන තැන ගිහිල්ලා අඳින්න. අඳින්නේ නැහැ නිකන් අපි එතන ටච් කරලා එනවා. ඊළඟට අපිට පුළුවන් ද බලන්න මේ මේ ඇඳපු ඉර දෙකට බෙදන්න පුළුවන් වෙන්න දෙපැත්තට සමානව හිතලා බෙදන්න පුළුවන් ද කියලා බලනවා. මම හිතනවා මෙන්න මෙතන මැද කියලා. මෙතන මැද කියලා මම හිතලා මෙතන බෙදනවා. දැන් මං හිතන මේ කැල්ල සමානයි කියලා නේද? රයිට්. ඔයගොල්ලොත් කරන්නේ ඉරක් ඇඳ දෙපැත්ත මාක් කරා හොඳට අත මේ දෙකට යවුවා. ඊට පස්සේ මැදින් හොඳට හිතලා දෙපැත්තට සමානව බෙදනවා. ඊට පස්සේ පුතේ මේ තුනටම අත ගෙනියනවා මෙහෙම. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මෙහෙම මෙහෙම අත තනින් තන තනින් තන තුම් පොලේ ටච් කරමු. පැන්සල පුළුවන් තරම් තදට අල්ලගන්නේ නැහැ. රිලැක්ස් එකට අල්ලගෙන පැන්සලේ කෙරවලින් වගේ අල්ලගෙන මෙන්න මේ විදියට කරනකොට අත රිදෙන්න ගන්නවා පොඩ්ඩක්. උරේස රිදෙන්න ගන්නවා අමාරු. ඒ වුණාට දිගටම කරනකොට මේක හොඳට අතට හුරු වෙනවා. ඊට පස්සේ තව පාරක් බෙදනවා මේක. මම හිතනවා මෙන්න මෙහෙම කියලා. එතකොට මේක සමාන කොටස් හතරකට බෙදලා බලමු. ඊට පස්සේ ඒ හතරනම ටච් කරනවා. බලන්න පිටපැත්තේ ඇඳෙනවද කියලා වෙන තැන් වල ඇඳෙන්නේ නැතුව හරියට මෙතන ටච් වෙනවද කියලා. එතන ටච් වෙනකම්ම ටච් කරන්න. මේ විදියට. රයිට්. එතකොට ඉරක් අඳින්න පුළුවන් වෙන්න ඕන, රවුමක් අඳින්න පුළුවන් වෙන්න ඕන, ෂේඩ් කරන්න පුළුවන් වෙන්න ඕන, ඔය තුන පුළුවන් වෙන්න ඕන. එතකොට මම ඔයාලට බෝලයකට ඉරේලිය වැටෙන්න සලස්සලා එතනින් ෂේඩින් එකක් හදලා මම කියලා දුන්න සිද්ධාන්ත ටික මේකට ඇතුළත් කරා. දැන් පුතේ මම ඔයාලට අත ඔයාලට ඕන විදිහට අඳින්න පොඩි එක්සයිස් එකක් කියලා දෙන්නම්. හරිද? මෙහෙම ඉන්න ගමන් ඔය කට්ටිය මෙන්න මේ වගේ හැඩතලයක් ඇඳගන්න මොකක් හරි එකක්. මේ වගේ හැඩතලයක් ඇඳගන්නවා. මේ හැඩතලේ මෙන්න මේ පැන්සල මෙන්න මෙහෙම අරන් යන්න බලන්න අත උස්සලා පුළුවන් තරම් ඇඳේ ඇඳෙන්නේ නැතුව ලයින් එකේ උඩ පැන්සල අරන් යනවා හොඳට. තද කරලා නෙමේ පුළුවන් තරම් උස්සලා. පුළුවන් තරම් උස්සලා. මේක හරියට භාවනාවක් වගේ තමන්ගේ මනස
මනසත් එක්ක මේක දිගේ අත මෙහෙම අරයි යනවා මෙහෙම අත මේක දිගේ අරයි යනකොට වැඩි තද කරලා අරයි යන්නේ අපිට තද කරලා අඳින්න හරි ලේසි නේද පුතේ අපිට තද කරලා අඳින්න හරි ලේසි මොකද පැන්සල මෙහෙම තද කරපු ගමන් දත් මිටි කාගෙන තද කරනවා නේද තද කරලා අඳින්න හරි ලේසි නමුත් අපිට උස්සලා අත රිලැක්ස් කරලා අඳින්න තමයි හරිම අමාරු එහෙනම් අපි ඒක තමයි පුරුදු වෙන්න ඕනේ එහෙනම් අපි පුළුවන් තරම් ලයිට් එක අඳින්න තමයි පුරුදු වෙන්න ඕනේ පුළුවන් තරම් Tamanට විතරක් පේන්න ඇඳ ගන්න තමයි පුරුදු වෙන්න ඕනේ අත පුළුවන් තරම් උස්සලා තමයි අඳින්න ඕනේ එතකොට තමයි අපේ අත අඳින්න හුරු වෙන්නේ අපි තද කරලා අඳින්න අඳින්න අපේ අත ගල් වෙලා මේකට හිර වෙලා අපේ අතට ඕන විදිහට අපි අඳින්නේ අපේ අත උස්සලා අඳින්න හොරයි කම්මැලි ඒ කම්මැලිකම නැති වෙන්න තමයි අත හොඳට උස්සලා අඳින්න කියන්නේ අත හොඳට මේ මසල්ස් හොඳට හැඩ ගැහිලා තමන්ට පින්සලකින් චිත්‍රයක් අඳින්න ඕන වෙනකොට කවදාවත් අපි පින්සල තින්ත පාවිච්චි කරොත් එහෙම මේ පින්සල අපිට මෙහෙම තියාගෙන මෙහෙම හිර කරගෙන මෙහෙම කරගෙන අඳින්න බෑ එහෙනම් අපි උස්සලා තමයි අඳින්න ඕනේ උස්සලා අඳින්න නම් අපේ අත හුරු වෙලා තියෙන්න ඕනේ පුතේ ඒකට තමයි අපි මේ විදිහට අත උස්සලා අඳින්නේ රයිට් ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ ඉර මෙතනින් ඉර පල්ලෙහාටත් අඳින්න පුතේ පල්ලෙහාටත් ඉරක් අඳිනවා නේද ඇඳලා අපි මේ පැත්තේ ඉරේ ඉඳලා මේ ඉරටත් කොහොම තව ඉරක් අඳිනවා ඉරවාසේ මෙතන ඉඳලා මෙතෙන් දෙකක් අඳිනවා ඔයාලට පේනවාද මම තද කරලා අඳින්නේ නැහැ මටත් එකපාරට අඳින්න බෑ නමුත් මම කොහොම හරි එතෙන්ට ඉර හදා ගන්නවා නේද මේ ඉර ඕන නම් තව ටිකක් උඩටත් අඳිනවා නේද මේ පැත්තේ ඉඳලා මෙතන ඉඳලා මෙතෙන්ටත් අඳිනවා නැත්තම් මෙතන ඉඳලා මගේ ඉඳලා මෙතෙන්ට අඳිනවා මතකනේ සරුන් ගල් අපි නේද ඒ වගේ සමානව අපි අඳින්න ඕනේ අත රයි ඒ විදිහට අඳිනකොට තමයි සමානව දෙපැත්තක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට සාමාන්‍ය සමහර විට පුංකලසක් අඳින්න කිව්වොත් පුතේ මේ සිද්ධාන්තය අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕනේ මම කොහොමද පුළුවන් වෙන්නේ කියලා බලමු අපි මේ ඉරක් මෙහෙම ඇඳා ඊට පස්සේ අපි මේකෙන් තව එකක් මෙහෙම ඇඳා නේද තව කොටුවක් ඇඳා ඊට පස්සේ අපි දෙපැත්තටම සමානව බලන්න මං අත උස්සලා කොච්චර පහසුවෙන් අඳින්නේ කියලා නේද ඊට පස්සේ අපි මේකේ නෙළුම් පෙත්තක් අඳිනවා උඩ තව පෙත්තක් අඳිනවා මේ පැත්තෙනුත් ඒ වගේ එකක් අඳිනවා තව පෙත්තක් අඳිනවා ඊට පස්සේ අපි මෙතනින් නෙළුම් මලක් දානවා මෙතෙන්ට මේ පැත්තෙනුත් එකක් දානවා ඕම ඊට පස්සේ අපි මෙතෙන්ට පාදේ හදනවා යට දෙපැත්තට සමාන්තරව එක පැත්තට යන කොටසම අනිත් පැත්තටත් යන්න ඕනේ අපිට ඕන නම් මේකේ තව ලස්සන කරන්න පුළුවන් මැදින් මොකක් හරි දාලා නේද මෙතනිනුත් නෙළුම් මලක් මෙහෙම ආවොත් ඔහම නෙළුම් මලක් තියෙන මෙතනත් අපිට ඕන නම් මෙතන තව ටිකක් ලස්සන කරන්න පුළුවන්
වගේ අත හුරු වෙනකම් පුළුවන් තරම් රවුම් ඉරි මෙමාදී දැන් ඔයගොල්ලන්ට තේරෙනවද අත පුළුවන් තරම් රිලැක්ස් එකේ මේ වගේ බෙදන්න කරන්න පුළුවන් වෙනකොට චිත්‍රයක් අඳින්න කොහොමද පුළුවන් වෙන්නේ කියලා මම දැන් ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම් රයිට් දැන් අපි බලමු මේ ඇඳපු රවුමයි ෂේඩින් එකයි එකතු කරලා අපි බලමු කොහොමද පොඩි චිත්‍රයක් නිර්මාණය කරන්න කියලා රයිට් කාටරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද මේ මෙච්චර කල් කියලා දුන්න මේ ටික සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද හරි අපි බලමු එහෙනම් මේ රවුම මේ සම්බන්ධව චිත්‍රයක් අපි බලමු මොකක්ද අපි නිර්මාණය කරන්න පුළුවන් ලේසි දෙයක් කියන්න මට රයිට් ඇපල් ගෙඩිය හරි අපි බලමු ඇපල් ගෙඩිය දැන් මම මේ කියලා දුන්න දේවල් ටික එකතු කරලා ඇපල් ගෙඩියක් අඳින්න පුළුවන්ද කියලා බලමු රයිට් මම මෙතන භාවිතා කරන්නම්කෝ මෙතන
හරි දැන් ඔයාලට පැහැදිලිනේ කළු සුදු එක මම දැන් යනවා කලර්ස් වලට කලර්ස් වලත් එලියාඳුර සිද්ධාන්තයේ මේකමයි ඔයගොල්ලන්ට ලේසියෙන් හොයාගන්න පුළුවන් පැස්ටල් නේ මටත් පැස්ටල් ටිකක් හොයාගන්න පුළුවන් රයිට් මේ තියෙන මගේ පැස්ටල් එක ඔයගොල්ලන්ටත් මේ පැස්ටල්මයි තියෙන්නේ අපි දැනට බලමු පැස්ටල් මේ ටික අපි දැනට මේක පොඩ්ඩක් තියාගමු මේකට මම එන්නම් ඊළඟට නැවත අපි මෙතෙන්ට යමු right දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා අපි අඳිමු ඇපල් ගෙඩිය පාට වලින් කොහමද අඳින්නේ කියලා මොකක්ද අඳින්නේ ඇයිද අපි ඇපල් ගෙඩියක් අඳිමු රතු පාට ඇපල් ගෙඩියක් රෙඩ් ඇපල් එකක් එතකොට රතු පාට ඇපල් එකක් අඳිනකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ කෙලින්ම රතු පාට ගත්තා ඇපල් ගෙඩිය ගෑව ඇපල් ගෙඩිය ගාලා කොමාර රතු පාට ඇපල් එකක් කියලා පෙන්නනවා මං එහෙම නෙමෙයි කරන්නේ right රතුපාට ඇපල් එකක් අඳිනකොට අපි භාවිතා කරන්නේ මොන පාටද කියලා අපි බලමු හරියට මේ දේවල් අරගෙන රතුපාට හැදෙන්න පාට කිහිපයක් තියෙනවා පුතේ රතුපාට රේන්ජ් එකේ යන පාට තියෙනවා එහෙනම් අපි බලමු ඇපල් ගෙඩිය කොහොමද නිර්මාණය කරන්න කියලා මම මෙතෙන් රතු ඇපල් ගෙඩිය පොඩ්ඩක් මාක් කරන්නම් රතුපාට අඳිනකොට අපි පටන් ගන්නෙ කහපාටින් එහෙනම් කහපාට තැඹිලි පාට රතුපාට දුඹුරු පාට කළු පාට පොඩ්ඩක් ඔන්න ඔය කියන පාට පහ අපි පාවිච්චි කරනවා මෙන්න මේ ඇපල් ගෙඩිය නිර්මාණය කරන්න එහෙනම් අපි කහ පාටින් පටන් ගන්න මේකෙත් එළිය වැටෙන්නේ අපි කියමු මේ පැත්තෙන් කියලා තමයි අපි හිතාගන්නේ ඔන්න මම කහ පාට පටන් ගත්තා ඊට පස්සේ මම දානවා තැවිලි පාට ටිකක් මේ පැත්ත තමයි වැඩිපුරම ඩාක් වෙන්නේ කහ පාටට උඩින් තැඹිලි පාට දානවා මේ අඩු වෙන පැත්තට ඉරේලිය වැටෙන පැත්තට වැඩි දාන්න යන්නේ නැහැ මේ පැත්තේ කහ පාට අපි ටිකක් ඉතුරු කර ගන්නවා එහෙනම් හැවනල්ල මෙහාට වැටෙන්නේ කොච්චර ලේසියිද කියලා බලන්න right ඊට පස්සේ අපි මොකද කරන්නේ අපි රතු පාට දානවා රතු පාට පටන් ගන්න පුතේ වැඩිම ඩාක් වෙන පැත්තේ ඉඳලා මෙන්න මේ හරිය තමයි වැඩිපුරම අඳුරු වෙන්නේ ඊට පස්සේ අපි මොකද කරන්නේ දුමුරු පාට ටිකක් දානවා දුමුරු පාට දාන්නේ පුතේ අපි මේ ඩාක් වෙන හරියට තමයි දුමුරු පාට දාන්නේ මේක උඩින් දුමුරු පාට ටිකක් දානවා හේවනල්ල වැටෙන හරියටත් දුමුරු පාට ටිකක් දානවා මෙන්න මේ නැට්ට ගාව වලටත් දුමුරු පාට ටිකක් දානවා ඊට පස්සේ අපි කළු පාට අරගෙන මෙන්න මේ ඩාක්ම ඒරියා එකට පොඩ්ඩක් දානවා
එනං හෙවණල්ලටත් චුට්ටක් දානවා. හොඳට මතක තියාගන්න එළිය අඳුර තමයි මෙතන වෙන්නේ. right अवश्य पाटी अड़पाड़ी तेट बल लाइट ट्रेंड ऑन आ रही है सुध पाट टीका दांडा पुलों हरे दें उन्नो इधर तमाई රතුපාට ඇපල් ගෙඩියක් අපි නිර්මාණය කරන මේ සිද්ධාන්ත ටිකමයි එළිය අඳුර තමයි මේකේ පැහැදිලිවම තියෙන්නේ ඒ කියන්නේ අඳුර වෙන්න ඕන පැති වලට එතකොට පාට වලට පුතේ හොඳට මතක තියාගන්න පාට වලට එකතු වෙන විදිය කහ පාට හරියටම කියනවනම් ලා කහ පාට ඊට පස්සේ තද කහ පාට ඊට පස්සේ ලා කොළ පාට ඊට පස්සේ සමාන වෙන්න ඊට පස්සේ කහ පාට තැඹිලි පාට රතු පාට දුඹුරු පාට සහ කළු පාට අපි බලමු දැන් ඔය සිද්ධාන්තයටම කොළපාට ඇපල් ගෙඩියක් නිර්මාණය කරන්න කොහොමද කියලා කොළපාට ඇපල් ගෙඩියක් නිර්මාණය කරනකොට අපට අවශ්‍ය වෙන පාට මොනවද පුතේ ඔයාලා ඇඳුත් කෙලින්ම මේ කොළපාට එක ගත්ත චිත්‍රය ඇඳා මම අඳින්නේ ඉස්සරෝම කහපාට ගන්නවා ඊට පස්සේ ලා කොළපාට ගන්නවා ඊට පස්සේ තමයි කොළපාට ගන්න ඊට පස්සේ මේකට බ්‍රවුන් ටිකක් එකතු කරනවා අඳුර වෙන හරියට ඊට පස්සේ අපි නැවත කළු පාට චුට්ටක් අන්තිම ටිකට එකතු කරනවා දැන් අපි බලමු මේ පාට ටික එකතු වුනහම කොහොමද ඇපල් ගෙඩිය නිර්මාණය වෙන්නේ කියලා right මම ලා කොළ පාටින් ඇඳ ගන්නවා
එහෙනම් මාක් කර ගන්නවා රයිට් මොකද මම කරන්නේ කහ පාට දානවා නේද वेपुर डाकने ඊට පස්සේ මොකද්ද බ්‍රවුන් දුඹුරු පාට අපි අඳුරු වෙන හරියට එකතු කර ගන්නවා ඊට පස්සේ කළු පාට ටික එකතු කරනවා අඳුරුම වෙන හරියට මෙන්න මේ හරියට ඉරේලිය වැටෙන පැත්තට නෙමේ විරුද්ධ දිශාවට කළු පාට පොඩ්ඩක් එකතු කරනවා right මොන මන් දැන් අර මැජික් එක ආය කරන්න යන්නේ බලමු කොහොමද මේ දෙක මේ ටික එකතු වුණාම මේ පාට වල ටික එකතු වුණාම කොහොමද ලස්සනට තියෙන්නේ කියලා. සොරම මම මේ පැත්තට ෂේඩින් එක right අපි දැන් කොළ පාට ටික අය දානවා එලියටන හරියට සුදු පාට ටිකක් දාන්න පුළුවන් वेरी सिंपल और पहले पेन पाट कोहमद एकतुला पाट हेदीन विधि बल साड़ीपुर दाकिन मुखदे वेपुर परसरे दाकिन कोई दुमर पाट पे मुद्दे कल्पना बल्ड कोलपाट पे दुमर पाट पे परसरे सा पोल गस्कोलं
එක ගත්තාම පොළව ගත්තාම දකින්නේ හොඳට මතක ගන්න දෙපැත්තයි තියෙන්නේ එක පැත්තක් පොළ පාට පැත්ත අනිත් පැත්ත දුඹුරු පාට පැත්ත එතකොට මේ බ්‍රවුන් සයිඩ් එකයි ග්‍රීන් සයිඩ් එකයි එකතු වුණාම තමයි මේ පරිසරය හැදෙන්නේ ඊට අමතරව මේකට තව එකතු වෙනවා නිල් පාට පැත්තක් එකතු වෙනවා ඒ වතුරට ඉරේණිය වැටිච්චාම ඒ වගේ එහෙම එහෙම නිල් පාට පැත්තක් තව එකතු වෙනවා සහ තව පාට කලවම් වුණාම ওই පාට ඔක්කොම එකතු වුණාම යම් කිසි පාට වල ටිකක් හැදිලා තමයි මේ පරිසරය හැදිලා තියෙන්නේ. ඒකෙන් ප්‍රධාන වශයෙන් වල හිතේ තියාගන්න දුඹුරු පාටයි බ්‍රවුන් sorry දුඹුරු පාටයි කොළ පාටයි ඔය කොළපාට පරිසරයේ අඩු වැඩිවීම සහ දුඹුරු පාට පරිසරයේ අඩු වැඩිවීම. එතකොට දුඹුරු පාට රේන්ජ් එකේ මොනවද තියෙන්නේ? දුඹුරු පාට රේන්ජ් එකේ තියෙනවා කහ පාට ඉඳලා කළු පාට වෙනකම්. කහ පාට, තැඹිලි පාට, රතු පාට, දුඹුරු පාට, කළු පාට. ඔය ටික කලවම් ඔය ටික අඩු වැඩිවීම මත දුඹුරු පාට පීඩනවා. කොළපාට කොහොමද? කහ පාට ලා කොළපාට 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 ඊට පස්සේ දුඹුරු පාට ඊට පස්සේ කළු පාට ඔය ටික එකතු වීම මත තමයි පරිසරයේ ගොඩාක් දුරට නිර්මාණය වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් 150 60 170ක් වෙන්නත් පුළුවන් ඕන් ওই පාට වලට එකතු වීමෙන් තමයි පරිසරයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ ටිකේදී वाल सरल तेरी पाट को रेंज के हदि एक हर्री लेसी इतकोट वाल कहपाट दया निर्माण करोत्मकर्दी बल कहपाट दयात्मकर्द कैसेल गेडिया नेता गसल गेडिया निर्माण करोत रेंज के पाट को गेडिया हेडेट एंदगना इसम ला कहपाट इट पास कहपाट इट पास कहपाट कावट अभी रतुपाट चूट दाणवा पोडक अंतिम डाकन हरीट दाण इन पास दुमर पाड़ता दाण दुमर पाड़ता एवन दाने कड़पाट पोडको कापाटन तम पटांग सुट अर लाइट दाण इतने पाट उन्नो विधि हेदे हाइट अभी दाट हेदन विधि शेडिंग विधि पेहदली अति के मम हेतनवा अभी दवत इतकोट वाल मम මේ සම්බන්ධයෙන් මෙතනින් ඉවර කරනවා දැනට right අපි යමු මේකට හරි බලමු කොහොමද चित्र मेघ निर्माण करा अंगूर के बाबा करना अभी को मेम वेंकर चित्र निर्माण कर मेटी की मेक आदाल निर्माण कर अभी बल हर लेसिंग अब अभी आस मूद वगैतन अरे मुहूर्त वेर लाख वगैरह ना कभी कौन सा निर्माण ही कराने के लिए बालू चित्रक निर्माण ही करने कोटे मंग ईलंग सिद्धांत वो लड़की वाला दिन देने चित्र निर्माण ही करने प्रधान वासे कोटा तूनों कड़ बेचना होते अब ये कटा कोटा तूनों कड़ बेचना करना पेपर रेगा कोले पासुता ले या मैदीम पेर भीम गया कद पशु भीम मैद भीम पेर भीम पशु भीम अभी मेन मे का मेवागे को पशु भीम टाइम करना मैद भीम टापी मेवाय को काम करना पेर भीम टापी मेवाय को काम करना मेकपोते विनावा अब पशु भीम चूट काम करंट पुड़वा पेर मैद भीम गुड़ा गंड पुड़वा पेर भीम पोडक गंड पुड़व नेता पेर भीम गुड़ाकर मेद भीम पोडक दाल पशु भीम मेवाग प्रमाण दंड पुड़व एक अब विनाकर गंड पुड़व अब इतने विधि रईट अब बल
මං මේ විදිහට බෙදාගත්තා පසුතලය මැදතලය පෙරතලය කියලා. අපි බලමු පසුතලය මොකද්ද පුතේ අහසක් අපි සාමාන්‍යයෙන් ඈතම පේන දේ තමයි පසුතලයට ගේන්නේ. මැදතලයට ගේන්නේ මැද පේන ටික. පෙරතලයට ගේන්නේ ඉස්සරහාම පේන ටික. පැහැදිලිද? බලසේටම පැහැදිලිනේ. මං ඒක පැහැදිලි කරලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. රයිට්. පසුතලය අපි අඳින මොකද්ද මුහුදු වෙන්න. මුහුදු වෙන්න මොකද්ද පුතේ ආйти? පසුතලයේ මොකද්ද තියෙන්නේ? අපි කියමු ඉර බැහැගෙන යන වෙලාවක් කියලා. මේ වගේ ඉර බැහැගෙන යන ලස්සන මුහුදු පෙරලා ඊළඟට අපි මැද මැද මොකද්ද පුතේ මුහුද මං ඔයාලට ඉරක් අනින්ද කියලා දුන්නා හරියට මේ වගේ ෂේඩින් කරන්න කියලා දුන්නා රවුමක් අනින්ද කියලා දුන්නා දැන් ඔයාලා බලන්න එතනින් පිට මෙතන මොකක් හරි තියෙනවද කියලා right ඊට පස්සේ පෙරබිම පෙරබිම මොකද පුතේ පෙරබිම වැල්ල නේද වැල්ල එහෙනම් වැල්ලේ මොකද්ද තියෙන්න පුළුවා සාමාන්‍යයෙන් අපි හිතමු මෙතන කළු ගලක් තියෙනවා කියලා මේ මුළු චිත්‍රෙටම එළිය වැටෙන්නේ කොහෙන්ද පුතේ सिद्धांत හරි මේ පැත්ත ලයිට් ඩාර්ක් වෙනවා. ඒ වෙනල්ල මේ පැත්තට යනවා. නේද? රයිට් අපි තව කළු ගලක් නිර්මාණය කරමු. මෙතනිනුත් එකක්. මෙහෙන් තව එකක් ටිකක් ලොකු එකක්. මෙතනින් එක මොනම චූටි දෙයකට හැවනල්ල තියනා නේද right තා මොනවද මුහුදු වෙරළ දියන්න පුළුවන් අපි ඉදමු ලස්සන පුංචි ගයක් වැල්ලේ නේ පුතේ මේ ගේට එනනම් එළිය වැටෙන්න ඕනේ මේ පැත්තෙන් එහෙනම් මේ පැත්ත තමයි අඳුර වෙන්නේ එහෙනම් එවනල්ල මෙතේ මේ පැත්තට යනවා නේද
තමුණාද තියෙන්න පුළුවන්. දැන් ඔයාලට පේන ඇති පසු බිම තියෙනවා, මැද බිම තියෙනවා, පෙර බිම තියෙනවා. තව මූලික දෙයක් තමයි මේ පසු බිමේ තියෙන දේවල් අයිති පසු බිමට විතරයි. පසු බිමේ තියෙන දේවල් අයිති පසු බිමට විතරයි. මැද බිමේ තියෙන දේවල් අයිති කොහෙටද? මැද බිමටයි පසු බිමටයි දෙකටම අයිති. පෙර බිමේ තියෙන දේවල් මේ තුනටම අයිති. ඒ කියන්නේ පුතේ පසු බිමේ තියෙන දේවල් අඳින්නේ පසු බිමේ විතරයි. මැද බිමේ තියෙන දේවල් අඳින්න පුළුවන් පසු බිමත් හරහා යන්න. පෙර බිමේ තියෙන දේවල් අඳින්න පුළුවන් මේ කොටස් තුනම හරහා යන්න. මම ඒක ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. රයිට්. පසු බිමේ මේ ටික තියෙනවා. අපි බලමු මැද බිමේ මොනවද තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් බෝට්ටුවක් වගේ එකක් නේද? බෝට්ටුවක් වගේ එකක් තියෙන්න පුළුවන්. ඒකෙත් පුතේ හැවනල්ලක් තියෙනවා මොහොතට වැටිලා. ඒකෙ පුතේ තුඹගස කියලා එකක් තියෙනවා බෝට්ටුවේ නැවක හරි මොකක් හරි එක. ඒක අපිට අඳින්න පුළුවන් මෙහෙම පසු බිමටත් එක්කම යන්න. නේද? අපිට මොන හරි රුවල් මේකේ තියෙනවා නම් පසුබිමට යනකම් ඒකෙත් පුතේ හෙවණල්ලක් තියෙනවා. එහෙනම් හෙවණල්ල වැටෙන්න ඕනේ විරුද්ධ දිශාවට. පේනවා ඇති මම අත ගාවන්නේ නැහැ චිත්‍රේ. පුළුවන් තරම් අත උස්සලා තමයි අඳින්නේ. නේද?
මෙතෙන් ඒක එහෙම නැල්ල මේ පැත්තට right ඒක අපි බෝට්ටුව වැහෙන්න අඳිනවා ටිකක් මොකද බෝට්ටුවට මෙහෙන් තමයි පොල් ගහ තියෙන්නේ මේ වගේ වෙනැලි මේ විදියට නේද මේ පැත්තට වැටෙනවා දැන් මොකද අපි බලමු මේ හරි කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා කියලා මොන හරි කූඩයක් ඔළුවේ තියාගෙන सामान्य मंदा वाला मेचर दूनदेवाद शेट करंड एलियांदुर एवगेम चित्र निर्माण क्रीमती मुखदालवेन्े पशुभीम मेदभीम पेरभीम पशुभीमेन देवाई पशुभीमठ वितराई मेदभीमेन देवाई पशुभीमटाई मेदभीमटाई पेरभीमेन देवाई ट्रैडंग वाला मे चित्रे बलागिन वाला कल्पना कर मंकोमद गिवात्त गिवात्त पुते मुखद अब वेदगा गिवत्ते वाला अंदनवा वाला समहार गिवत्त वाला इसरो गे अंदन गे अंदर वेला मलगस्ट अंदनवा अंदर तम पशुभीम आसहेम अंदी हेम कर पात अब इसोम पटंगण पशुभीमे वाला पशुभीमे इरपायल तीन ए इरपायल तीन विधि इसोम वेंकर मसांदी मेतन मेतन इटे मेद भीम आंदना मेती मेदीन इतना पेर भीम आंदना मेती मेदीन इतना पे गिवत्त आहस को वेंकर आहस सांदी इट पास कंदू वाला कंदू हेम आंदना कंदू ऐत लंदू के एक आंदना देवी ने पशु भीम वास मे मेद भीम वास इतना पे पशु भीम आहस मेद भीम आर कंदू हेमती पलात इट पास तम आप गे गण गेदर එතකොට ගෙදර තාමුණ ලින්දක් තියෙන්න පුළුවන් නැත්නම් ගෙවත්තක් තියෙන්න පුළුවන් නැත්නම් වැටක් තියෙන්න පුළුවන් ඉස්සරහින් බල්ලෙක් නිදියගෙන ඉන්න පුළුවන් එතකොට ඔය කොට වඳිනවා නේද ඉස්සර ඉඳලා මල් පෝච්චි තියලා ලස්සන ඒක තමයි පෙරබිම් වශයෙන් සඳහන් කරන්නේ එතකොට පොල්ගස් තියෙන්න පුළුවන් ගේ තියෙන්න පුළුවන් ලස්සනට එතකොට ඔන්නෝම තමයි පුතේ ගෙවත්තක් නිර්මාණය කරනකොට මේ සිද්ධාන්තයම තමයි මෙතනදී ඔයාලට මේගේ ලොකුවට අඳින්න පුළුවන් නිකන් මේ මෙහෙම මූදේ මේ වගේ මුළු वत्ते लोकोड़े अंदर बुला भाई तो पेरभीम इतकोड़ मे पशुभीम हानिया विन पशुभीम वेहूनट का मे पशुभीम वेहिंड लोकोड़े अंदर पुलवा इतकोट दंग वेला तीरने
इस्कोल अंदिंद अपे पासल अंदिंद को इतकोट अपे पल अपे पांसल गमाई पांसल वगे दिब्बत अपड़ कोहमद पुते आंदिंद बुलवां अपड़ आंदिंद बुलवां लसंद हास पेनो आंदिंद बुलवां पांसल गमाई पांसल कीला मातु का वेड़ते ईट पास अपड़ वेल्ले आया ऐतिंग लसंद मैदिंग आंदिंद बुलवां ईट पास तमाय अभी गोड कोटसर यानी ताहित्या केंदला पांसल केंदला लसंद नत्तम पांसल ऐतिंग पेन आंदिंद वाना अपड़ बुला मैदबी में पांसल आंदिंद मैदबी में पोड़ियत मैदिंग पांसल आंदिंद बुला मे आरिंग पांसल आंदिंद बुलवां मे हरी गम्मान अंदर बुड़वा मे हरी खड़े अंदर बुड़वा लुकूट खड़े मिनसु इन बड़ देना ये चित्र निर्माण कर हेम वे लेते पेर भी मे तीन दीतम अभी लुकूट आंदी पशु भी मे अभी मोनवाद मेद भी मे ईट वड़ी पड़ी ये अदाल कोटसट अदाल विदीर्थम चित्र निर्माण इतना हम पेहदी चित्र निर्माण की पशु भीम मेद भीम पेर भीम की कोहमद वेदगा वेन्नी की ट कल सुधु कतंदर दंगवा मुखद विशेष मटोनेलियां मुखदीन मुखदीन पेहदी चित्र निर्माणीकरण पेहदी कल सुधु පිලිබඳව සෑහෙන දැනුමක් තියෙනවා අපි දැන් බලමු වර්ණ භාවිතයට යන්න අවයම කලර්ස් භාවිතා කරලා කොහොමද මේ වැඩේ කරන්න කියලා රයිට් අපි මේකම අපි අනිත් පැත්තට ගමු රයිට් මම මේ পেපර් එක දෙකට වෙන් කරන්නම් මේ චිත්‍රෙම අපි නිර්මාණය කරමු කලර් වලින් පාට වලින් එතකොට මොකක්ද අපිට වෙන්න ඕනේ සාමාන්‍යයෙන් අපි කියව පසුබිම මැදබිම සහ පෙරබිම කියලා පසුබිමට අපි මොකද්ද අහස නිල් පාටයි නේද නිල් පාටයි අපි දැන් සාමාන්‍යයෙන් නිල් පාටයි හවස වගේ ගත්තාම තැඹිලි පාට එහෙම එකතු වෙලා තියෙනවා හොඳට මතක තියාගන්න පුතේ පාට පාවිච්චි කරනකොට අම්මලා තාත්තලා बनीनवाने पाट कड़े पाट कड़पुहाम पाट मे कड़े कील मंगल तीन मटत् पड़ कलना हेम कील तीन कड़े पा कड़गहन कीन परश्रम पावित करो पाट कड़े पा कीनो येमे पापते भयवेंडे पा मे पाट के कड़ं मेम कड़ विसीगरंडे पा मेघ तीयागंड मुखद मेघतम वेदगत अपीट बस मे पाट के अभी हरहदाल तम अभी अहस हिन्नी मतगतियागंड अभी अपीतम इतन हंद तीन कील अभी इतना अभी पायल तीन अभी टेबिल पाटिंग बैगन इलावट अभी ओहम इतन टेबिल पाट पाटक राग टेबिल पाट पाटक राइट अभी दें आहसे पाट दाम बांट मे पाट के मे पेत डाल मेन मेहम हरहट दाल तम अंदी दंपते मेकड़ता दिखा दिन पाट कहपाटियालाप कहपाट मेवागे खडल तम गे मुखद नेता इरीहिटीन हरियटपट परसरे अंदगंड बे इरीहिटीन मेमीदी तीरा मेमीदी पे दाल उन्ना पुडा एंदगण अभी तब मे तंत्री पार्टी कदा
ඊට පස්සේ අපි මේක තව බ්ලූ ටිකක් දානවා රයිට් අපි මේක පොඩ්ඩක් මේ වාගේ ඇඟිල්ලෙන් පාට ටික මික්ස් කර ගන්නවා දෙපැත්තට තමයි දැන් අපි මැද බිම අඳිනවා මැද බිම මොකද්ද මුහුද මුහුද පුතේ අපි එහෙම Right, අපි දැන් තව ලූ ටිකක් දානවා මේ හරියෙන් අපි දැන් බලමු අපට පුළුවන් තැඹිලි පාට එහෙම මොදට එකතු කරන්න. හරි අපි දැන් පෙරවීමට යනවා. පෙරවීම අපි සාමාන්‍යයෙන් අපි හිතමු එහෙම මේ වගේ ගුවැල්ල තාලා අපි මේකට තව කා පාට් එකක් එකතු කරමු. අපි තව සුදු පාට් එකකුත් එකතු කරමු. අපි දැන් ඉස්සලෙන්ද වගේ ගල් ටික අඳිනවා. අපි එක පාට ගල් කළු පාටින් අඳින්න යන්නේ. අපි දුඹුරු පාටින් තමයි ඉස්සරවම අඳින්නේ. මතක තියාගන්න දුඹුරු පාට දුඹුරු පාටින් තමයි අපි මේ පැත්තට එව නැල්ල මේ පැත්තෙන් ලොකු ගලක් ඒකෙත් මේ පැත්තට එව නැල්ල මෙතනින් තව ගලක් ඒකෙත් මෙහාට එව නැල්ල මෙතනින් තව ගලක් ගෙත් මෙහාට එව නැල්ල මේ හරියින් තව එකක් ඒක එව නැල්ල වැහෙනවා මේ ගලට මෙතනින් තව ගලක් ඈතින් තියෙන්න ඒකත් මේ එව නැල්ල මේකට වැහෙනවා රයිට් මෙතනින් තව චූටි එකක් මෙතනින් තව චූටි එකක් මෙතනින් තව චූටි එකක් මේ හරියින් චූටි එකක් ඕම ඕම
දැන් අපි මේකට කළු පාටියක් ගන්නවා අන්තිම කෙරවලින් ඒ කියන්නේ අඳුරු වෙලා තියෙන හරි ඒකත් වෙනල්ල මෙහාට මෙහාට पार्टी मिक्स कर एक में हाटे बना डाकन टाइम तीन मेके गहत्न गेहत्न बलमीलंगट कोहमद मे गेवा सह गल मेद भीमे पशु भीमे मेद भीमे तीन देवा मेकटे अत बतकर අපි නම් මේක ගස් කොළන් අපි මොකද ඊළඟට අපි මේ ගෙදර නේද රයිට් නැත්නම් අපි මෙතන මොහොතේ බෝට්ටුව අපි මේ විදිහට මෙතන දුමුරු පාටින් ඉවරල්ලත් ඒකෙත් තියෙනවා තුම්බගස තියෙනවා නේද රුවල් තියෙනවා कलपाट चुट बाविता करना अंदर वेला दीन हरियट अभी बस से
මෙතන ගේ අඳිනවා මේ විදියට වහලේ කළුපාට චුට්ටක් එකතු කරමු ඩාක් වෙන හරියට හොඳට මතක තියාගන්න එළිය වරණ පැත්තට විරුද්ධ පැත්ත තමයි අපි अंदर कराने से कहा गस्ते गाऊ पटंगम उड़ीन वेला याटे मारते हरम सरल चित्र पड़काले अभी नितरम दिन चित्र मट ओने वाले मे चित्र दी बहुमत कील दिंडने मे इलियांद्र भाईता करला ओणम चित्र निर्माण करें कोहमद कीला कील दिन अभी अंदर हरियम विधियमा මේ පැත්තෙන් තමයි අඳුරු වෙන්නේ තා මේකේ ඩීටේල් ගොඩාක් තියෙනවා දාන්න මම ඔයාලට සරලව චිත්‍ර නිර්මාණය කරන විදිහයි කියලා දෙන්නේ බලමේ හරියෙන් අපි මනුස්සෙක් කරනවා දුඹුරු පාටින් තමයි අපි පටන් ගන්නෙ මේ වෙලාව ටිකක් හවස්සේ ඉඳලා අපට එළිය අඳුර විතරයි පේන්නේ හේව නැල්ලක් තියෙනවා पिटी का डाक करना
හරි ගොඩක් දුරට මම චිත්‍ර නිර්මාණය කරලා ඉවරයි ඒ කියන්නේ බේසික් එක තව ඕනනම් අපිට මේක ගොඩාක් දේවල් තියෙනවා ඇතුළත් කරන්න අපිට තව මේකේ ලයිට් හරියට සුදු පාට දාන්න පුළුවන් මේ වට සුදු පාට දාන්න පුළුවන් පැහැදිලිව කියනවා නම් මේ වගේ අපිට මේ ගල් වල ඉරේලිය වැටෙන තැන් වලට මෙන්න මේ වගේ සුදු පාට ටිකක් දාන්න පුළුවන් මේ වගේ ලයිට් එක අපිට තව චුට්ටක් හදන්න පුළුවන් පොල් ගස් වලත් අපිට ලයිට් එක වැටෙන හරියෙන් ලයිට් කරන්න පුළුවන් වහලෙත් අපිට මේ වගේ දාන්න පුළුවන් රුවල් වලත් අපිට මේ වගේ දාන්න පුළුවන් රයිට් දැන් ඔයාලට තේරෙනවා ඇති එලියාඳුර සහ පාට භාවිතා කරනකොට කොහොමද ලේසියෙන්ම සරලව චිත්‍රය නිර්මාණය කරන්න කියලා මේ තමයි බේසික්. ඒ කියන්නේ මූලික දැනුම චිත්‍ර නිර්මාණය කිරීමේදී ඔයාලට හරි ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා ඇති කියලා මම හිතනවා මේ චිත්‍ර නිර්මාණය කරනකොට කොහොමද ලේසියෙන්ම චිත්‍රයක් නිර්මාණය කරන්න කියලා මම ගොඩක් දේවල් ඔයාලට කියලා අදට අපි අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා මම හිතනවා ඔයාලට සෑහෙන්න ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා චිත්‍රය නිර්මාණය කරන්න කොහොමද කියලා මම ඔයාලට මමදන් කියලා දුන්න දේවල් ටික මේ චිත්‍රය ඇතුලේ තියෙනවද කියලා මම ඔයාලට පෙන්වන්නම් ඔයාලා හොඳට බලන්න මම මේ කියලා දුන්න දේවල් මේක ඇතුලේ තියෙනවද කියලා එතකොට මම මොකද්ද කියලා දුන්නේ ෂේඩින් කරන්න පුළුවන් වෙන්න ඕනේ රවුමක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ ඉරක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ ඉර හැම පැත්තටම බෙදන්න පුළුවන් වෙන්න ඕනේ නේද එලියා අඳුර මතු කරගන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට මේ තියෙන්නේ පුතේ පැස්ටලුයි අඟුරුයි භාවිතා කරලා තියෙන්නේ මේ දෙකට මේකට එතකොට ඔයාලට පේනවා ඇති යට තියෙන අඳුරු වෙන්න ඕන කොටස් අඳුරු වෙලා තියෙනවා උඩට එන්න ඕන මතු වෙන්න ඕන කොටස් එළිය වැටිලා තියෙන කොටස් පාට වෙලා තියෙනවා සුදු පාට වෙලා තියෙනවා කහ පාට වෙලා තියෙනවා රතු පාටින් මතු වෙලා තියෙනවා නේද දුඹුරු පාටින් මතු වෙලා තියෙනවා ඊට පස්සේ තමයි ඩාක් වෙලා තියෙන්නේ එතකොට මේ කොටස්මයි හැම චිත්‍රයකටම ඕනම චිත්‍රයක නිර්මාණය කිරීමේදී පාට හොඳටම මෙවුවා වෙලා තියෙනවා ඔයාලට මම මේකෙත් පෙන්වන්නම් බලන්න පුතේ රතු පාට නිර්මාණය කරනකොට රතු පාටට මොනවද එකතු වෙලා තියෙන පාට තැඹිලි පාට එකතු වෙලා තියෙනවා නිල් තැඹිලි පාට එකතු වෙලා තියෙනවා කහ පාට එකතු වෙලා තියෙනවා දුඹුරු පාට එකතු වෙලා තියෙනවා කළු පාට චුට්ටක් එකතු වෙලා තියෙනවා කොළ පාට කොටසෙත් මම නිර්මාණය කරා වගේ කහ පාටින් තමයි කොළ පාට පටන් ගන්නෙ කහ පාට ලා කොළ පාට තද කොළ පාට වෙලා බ්‍රවුන් වෙලා කළු පාට වෙලා හැදිලා තියෙනවා එතකොට එලියාඳුර මතු කිරීමේදී දුඹුරු පාට මූණක් තියෙන කෙනෙක්ගේ සාමාන්‍යයෙන් පේනවා ඇති එලියාඳුර කොහොමද හැදිලා තියෙන්නේ කියලා. එතකොට මේ කොටස් සේරම ගත්තාම මම ඔයාලට කියලා දුන්න පාට අතරේ තමයි මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. මම ඔයාලට ලේසියෙන්ම සරලවම මේ කොටස කොහොමද කරන්න කියලා මම කියලා දුන්නා. සියලු දෙනාටම තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා ගොඩක් දුරට. තවත් ඔයාලට අපහැදිලි දෙයක් තියෙනවා නම් මට කතා කරලා සම්බන්ධ වෙලා කොහොමද මේක කරන්න කියලා අහගන්න පුළුවන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම පාසල් වල ගුරුතුමියට සම්බන්ධ කරගෙන ගුරුතුමිය හරහා හරි මේ දැනුම ලබා ගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා රයිට් බොහොම ස්තුතියි මෙච්චරලා ඔය කට්ටිය මගේ වැඩසටහන අහගෙන හිටියට සහ බලාගෙන හිටියට දැන් නම් ගොඩක් අමාරුත් ඇති නමුත් මම හිතනවා ඔය කට්ටිය කතා කරපු දේවල් සහ නිශ්ශබ්දතාවය ආරක්ෂා කිරීම තුළ මේ තුලින් ගොඩක් දැනුමක් ලබා ගන්න ඇති කියලා එහෙනම් බොහොම ස්තුතියි පුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි එහෙනම් පුතේ අපි සියලු දෙනාම නැවතත් දවසක හම්බෙලා මේ වාගේ ලස්සන චිත්‍ර පාඩමක් කොහොමද චිත්‍රය කරලා තව වැඩි දේවල් එකතු කරන්නේ කොහොමද තව මොනවද තියෙන්නේ කියලා අපි ඉගෙන ගමු
එනම් බොහොම ස්තුතියි මගේ වැඩසටහන සාමදානව අහගෙන සිටියට සහ බලාගෙන සිටියට මම හිතනවා ගොඩක් දුරට ඔය කට්ටිය මේ දැනුම ලබා ගන්න ඇති කියලා ඔයලු සියලු දෙනාටම ධාරණ ශක්තිය හොඳට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හොඳට කල්පනා කරලා බලලා අත පුළුවන් තරම් රිලැක්ස් එකට උත්සාහ කරලා බලන්න මේ වාගේ මම කියලා දුන්න දේවල් ටික කරලා එතකොට ඔයාලට චිත්‍රය නිර්මාණය කරන්න පුළුවන් කියලා හැඟීමක් එයි එනම් බොහොම ස්තුතියි ආයි බොන් සියලු දෙනාටම තෙරුවන් සරණයි